समाजसङ्गायना समन्ताक्रवालिसु अत्रा गच्छन्तु देवता सम මුනිරාජස්ස සුනන්තු සගමොක්කදන් දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ ayaබang දම්ම සවන කලු ayaබ නමුතස්ස බගවෙතුhaතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අර හතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අරෙ හතු සම්මා සංබුද්ධස්ස ධර්මස්්‍රවනා බිලාසී සැදැහැති වාසනාවන්ත පින්වත්නේ හිමිදිරි පාන්දුර පිනැති ඔබට උතුම් රත්නත්‍රේ ආශීර්වාදය ලැබේවා තෙරුව ආශිීර්වාදය ලබන ඔබැහැම කෙනෙක්ම. නිදුක් වේවා නීරෝගි වේවා සුවපත්වේවා. ඇත්නං අපල උපද්‍රව දරී භූත වේවා. කාය පීඩා චිත්්ට පීඩා රෝගපීඩා ඇත්නං ඒ හැම එකක්ම. ත්‍රවිදරත්නේ සුවිසි මහා ගුණය පදනම් කරගෙන. දුරින් පලවා හැරේ ඒවා පිනැති කාටකාතත් නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයම සැලසේවා කියලා ආශිංෂනය කරමින් හිරු සමාජ සංඝායනාවන් ආරම්භ කරනවා පින්වතුනේ පිනැති ඔබ හැම කෙනෙකුටම ලට බදුවරයන් වහන්සේ නමකගේ පහලවීම පදනම් කරගෙන. මොනතරං වටින දායා දහම්බ වනාාද. අපිට මනුස්ස කමආරක්ෂකරගෙන. පිනදහමින් නියලෙමින් සීලාද ගුණධර්මාරක්ෂ කරගෙන යම්කිසි විදිහක ර ජීවිත ගත කරට ලැබුණේගතියන් වහන්සේහනිසා උන්හන්සේගේ ධර්මයිට හමුුව නිසා අපේ ජීවිතයේ ගොඩා කඩු පාඩුව පටහදාගඩ පුළුවන් ගුුණානේද නිකං හිතන්න පෙන්නුතුන අපිට බුදු හා මුදුරුව උන්වහන්සේගේ ධර්මය ැබුණේ නැත්න අපි කොයි වගේ තැනකින් දීද කිය සමහර විට මොන්නර්තරං දියුණු උනත් දියුණුවේ උපර්මේනම් නිර්වස්ත්‍රව ඉඳීමයි කියලා ලෝකයේ සම්මත ව නොත්ත එහෙ මෙහෙම ඉන්නේෙ නැද. ඉදීී. ඒක දියුණුව කියල සලකාවි. සදාචාරය බිඳගෙන ඒ ගුණවන්තකං හැදිච්චකන් නසාගෙන. තැන නොතැන නොබලා තමන්ගේ හැඟීම් සන්තර්පනය කරගන්න තැනට ලෝකයා පත්වෙලා මෙලහකටත් භාග්‍යතුන් වහන්සේ නොහිටීන්ට. තතාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයෙන් නොතිබෙන්ඩ. ඔබ කොතනද මම කොතනද කියලා අපි මමා දක්විම සලබලමු. ඒත් ඔබ මම ඉන්නේ යම් තැනකද. අසීමිත ශාස්තෘ ගෞරවයක් අප හදාගතෝනය නිසා අසීමිත ශාතෘු ගෞරවයකින් යුක්තව අප කටයතු කරටෝනය නිසා භාගතුන් වහන්සේ අපි අපාය ගලව ගත්තන්නේ භාගයතුන් වහන්සේ අපිට නිර්වාණ මාර්ගය පැහැදිලි කරලා දුන්නන මොන තරං කරුණාවක් උන්වහන්සේගේ හදවතය තියට ඇතිද. මොන එකකටද මොන ලාභයකටද උන්වහන්සේ මේ තරන් සසරි දුක්ින්ද. ලෝක සත්්‍යයාට යථාර්ථය පෙන්න්නට. ලෝකයාට යථහර්ථය පෙන්නවා කියලා භාග්‍යතුන් වහන්සේට ලැබිච්ච දෙයක් තියෙනවද. අන්න අපි තේරුම්ගන්ට ඕන කරන දේ. අපි පෘථාඥාන නිසා කාටහරි උදව් උපකාර කරන්නේ අපිට මොනොහරි බලාගෙන නේද. අපිට උදව්වක් උපකාරයක් ප්‍රතිඋපකාරය බලාගෙන තමයි අපි උදව් කරන්නේ. ඉතින් ඒ උදව් අපි බලාපොරොත්තුවෙච්චදේ නොලැබුුණනොත්ත එෙම මොකදවේ අපි තරහා වෙනවාන. තරහ වෙනවා විතරද අපි කියවන වනි. ම මෙච්චර උදව් කලා මං මේවා දුන්නා. මං මෙහෙම කලා එවුනාට මට අදුුම ගානි කියලයි තින්. පුංචි දෙයක්කත් නොකලාය කියලා සහරවිට දොස්නගෙනවා. භාගියතුන් වහන්සේ විනියක් පෙනවෙ. මිනිස්සුන්ගේ හපත පිණිසමයි. උන්වහන්සේ කිසිම විටක. කාගේවන් ජීවිතවලට වදයක් වෙන්ට බරක්වෙන්ට එමනතන් ඒඒ අයගේ තියෙන නිදහසට බාධාවෙන විදිහටනෙවේ ශික්ෂපද පැනෙවේ. ඉතාම සාධහරණ විදිහතයි. උන්වහන්සේ ශික්‍ෂාපද පණවලතියේ. ශික්ෂාපද රකින අයයට යහපතක් වෙනවා වගේම. ශික්‍ෂාපදය රැකීම තුළ අන්නයටත් ්‍යහපතක් සිද්ධ වෙනවා. කවුරු හරි යම් ශික්‍ෂාපදයක් ආරක්ෂා කරන වනං. අනයටත් ්‍යහපතක් සිද්ධ වෙනවා. සමී දහම හරීම පුදුම දහමක්. ලෝකානු කම්පාවෙන්ම දේශනා කොට වදාළ ධර්මයක්. පිනතුනේ. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේට ලැබෙන සිවුරු පිරිකරහෙම නිසි විනයානුකූල පටිපාටියෙන් ඔබ්බටග හිල්ල එකතු කරන්න ගත්තා. අරන්නේ තමන්ගේ කුටේ පිරිකර ගොඩ ගසා ගත්තා. අට ප සිවරුරිර දවස එරිමුන් වහන්සේගේ දැන් හඳනා පොරවන චීවර්රවලට භාගතුන් වහන්සේ පනවල තියෙනවානේ ප්‍රමාණයක්. ඒ ඉක්ම වල ගිහිල්ල තමයි හැඳම් පෙරවීම් කරන්නේ. දවල්ට එක්ක සිවුරක් සෑට තවසිවරක් හෙටවු දේ තව වෙනම එක. යිදිට තමයි සිවරු පරිහරණය. මසකුන්හස තියෙන සිවුරු පිරිකර මොනොහරි හේතුවක් නිසාාවයෙන් එලිමහනය අව්වෙදාලා. මේ වෙලාවෙේ ස්වාමීන් වහන්සේලා කාණදායම ආරන්නේ චාරිකාවි. විහාරචාරිකාවේ වැඩම කරනවා. බොම සුපේසල්ල ශික්ෂකාමී ධර්මවිනය ආරක්ෂා කරන දෙැ මේ ආරන්නේ චාරිකාවෙ වඩිනකොට දැක්ක එකක් තර ස්වාමීන් වහන්සේ නමකගේ කුටිය ලග. කු ඩක් සිියවුරු වනලා වේලෙන්ඩ දාලා පිරිකර තව ගො ඩක් තියෙනවා. ඒ බලනකුරුන් වහන්සේගේ කුටයෙත්තේ වගේ. තිෙමේ ස්වාමීින් වහන්සේලා විමස්වා ස්ම භග්‍යතුන් වහන්ේ දශනා කරලා තියනව නේද මේ විදිහයට බහු භාන්ඩික වේට එපා කියලා. ලැබුණ පලියට මේචීවර පරිහරණය කරන්න අපිට තහනන් ේදස්වාමීනිී. දායකෝ ප්‍රත්‍යපහසුකං සලසා දුන්නේ නමුත් පින්නතුන භික්‍ෂූන් වහන්සේ එහෙම හිතූ හිතූ පරිදිචීව පරිහරණය කරට බැෑ. ඇ හරි හම්බ කරගත්තහම ඒ මුදලින් ඕනෑ තරන් ඇඳු අරගෙන ැවිල්ල අඳදින්න පුළුව අ ඔ බාදන්නේ මගුල් ෙදර ඇදගැග ඇතුම සමහර වෙට තව මගු ගෙදරක නාදී එවගේම යන් ඇඳුමක් තා සීමමිත කාලයකට පමණක්ෂීමමා කරගෙන නාදන්නේ ඔබ ඇඳුම් වැඩිහරියක් අල්මරිිය නේද තියෙන්නේ බලන්ට ඇඳුම් නිසාවෙන් කොච්චර කෙලෙස් හටගන්නවාද කියලා. ඇඳම් නිසාවෙන් කොයි තරන්න්නං මාන්‍යය හටගන්නවාද කියලා. හංකාරකම හටගන්නවාද කියලා. ඒ මාන මද අහංකාර ආදී කොට ගත්ත. ලේෂ ධර්මයන් නැතිකිරීම යටපත් කිරීමනේ ජීවිතය තුළ බලාපොරොතු වෙන කාරන.භික්ෂන් වහන්සගොඩාරැරලා. අ විහාර චාරිකාව වැඩම කළ ස්වාමන් වහන්සේල මේ බව තතාාගතමගේ බුදුරජාණන් වහන්සේට ගිහි සැලකලා.උහන්ස්වාම වහන්ස කැදවා කැදවල හැව්වා ඇතදම කතාව. වහස බොහෝ සිවුරු පරිහරණය කරනවා පිරිකර ගොඩගහගෙන ඉන්නවා කියලා. ඉතින් දැ නැහැයි කියන්නද. එහෙමයි සාමීනී බාගවත්්බුදු හාමුදුරුවණය කිව්වා. මං කියලා තියන්නේ කොයි විදියට කටයුතු කරන්න කියලාද. අල්පේච්ච වෙන්න නේද මං කියලා තියෙන්නේ. ඇයි අල්පේච්චවීම පිරිසමානු දැන වදාරන්නට එෙදුුණු ශික්‍ෂා පදෝබ කඩන්නේ. ගතුන් වහන්සීම සහම මේ ස්වාමී වහන්සේට හරියට තරාගියා. හරයට තරා ගිය. සමහර වෙලාට බලට තරාගියහම ඔය වගේ ප්‍රශ්නයක ද තරාගියහම බ මේ වැඩේ කලින් නැදකිල්. ඔබේ අම්ම ඔබේ රෙදි හෝදන සමහට ඔබ දරුවක් නම් ගොබ කල්පන කරන්න දුවේ පුුතේ සමහරවිට ඔබ ඇඳ ඇඳ දාන ඇඳුම් අම්ම හෝදන්ට ඕන අම්මට සෑහෙන්ට වැඩනේද. අම්මට බ ගොඩක් වැඩ වැඩි කරානේද. සම්හර විට අම්ම කෑගැහේ නැදද. ඇයි ඇඳපු ඇඳුම අද දාලා මේ හෝදන්ට කියලා දැන් ඇයි ඔය වෙන ඇඳුමත් දැන් ඇඳගෙන නියයි කියලා. එතකොට ඔබට කේන්ති කිිහිල බොකද කරරි. දන්න දර භික්‍ෂුව කළේමකක්ද කියලා. ඒ භික්ෂුව සිවුර ගලවල පැත්තකට දාලා අදනය පිටින් මෙිහිස්ස සභාව ඉඳගෙන? වන්සහන මෙහෙම ඉඳ කියලද කියන්නේදැ. හම්බෙන සිවරු අන්දින්නේ නැතුව සිවරු අන්දින්නනැතුව මෙහම ඉඳද කියන්නේ. නිර්වස්ත්‍රව ඉන් කියලද කියන්නේ. කියල කේට අඩිපොේ ගහල කටයුතු කලා. මහපිරි ස ඉදිරිී තතාාගතමගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මහනින දැන් මතු නොවෙේ පෙරත්ව භක්ෂෝය විදිහටම කටයුතු කරලා. delante kar taman le tibi cudha lati. I biksu nuuhan nu tarah. sua e pur sidhi api sapit ke perka ke. Ara na lebu naham nuhan para nuuhan dan. අීත සිදුව දෙශන කරන මහන මේ කල්පය ආරම්භක අවස්ථාව මේ කල්පයේ ආරම්භකම අවස්ථාවපාතු को මේ කරසිවිල් අවස්ථාව සියලු දෙන්න මේක රසිීවෙල්යාලට නා පත් කරග අපට හොඳ නායකෙක් කවශ්චයි. එකළ පත්කරගත්ත නායකය තමයි සිංහයා සිව්පාවන්ගේ නායකය සිංහයා. ඒ ඒ සත්තුව ඇන් විසින් තමන්ට නායකය පත්කරගත්තා. මරනියවබ දන්නවාද මත්සයන්ටත් නායකයෙක් පත් වනා. ඒ වකට හිතපු ආනන්ද කියල මස්සේ. delante nake pak makse. si pakksike raට nakeua. Dan pakksi nakeරna ස්varණ hanන්se nakeන tu tab. ඔය විදිට ඒ ඒ සත්තකොටාස තමන්ට නායකෙක් පත්කර රුන කාලයක් ගිය. දැ ගරල්ලන්ගේ තක්ෂීන්ගේ නායකයවන සරණ හන්සට දකිටය ද කුමරි කාවක්හන්සපෝති කාවක් හන්සපෝති කාවට සුදුසුසාකාරෙ කොයාගට කියලා හන්පෝතක . tolerate rajur ma han Ob sua ba ke sipak degi naගේs han kar pat mas bi ceware pawi ci mere viවි kar paksgi. E e ka me han sepotti ka to gan mrik majurikgi kar vi. Igi mratarima satu dui. 1 hakara satekm. E labi vivara prosa. delante ranna hansawak tamanin kota taman ku Ilang na salah ku sipakksiah monrata subi pakksi ngatering want ඒපස්ථාගේ හම රුස්ථාගේ හම ශාල වස්සෙන් සුබ පැතුන්තිය. ඒ වගේ සුබ පැතුවනේ සීලු දෙනාාම අපිට නැති. විශේෂ වර ප්‍රසාදයක් ඔබට හම්බවනා ඒ ඔබේ වාසනාව. දැන් මේ සතුටටයි අහංකාරකමටයි මේ විශාල පිරිසක් එකතු වෙල ඉන්න සභාාවම මොනරා මගේ බලයයක් මේ වෙලාවෙ පෙන්නන්්ඩුවන්. මගේ හැකියාවත් මේ වෙලාවෙ පෙන්ඩන් ඩෝන කියලම්කදකරේ පිල් විදහාගෙන. ආඩම්බරම ඔබ දැකල තිනේ මොනරු පිල්විධාගෙන නටන වනේද පිල්විදා ගත්තහම බලන්ඩෝනා ඒ වහිමීට ගස ගස්සා රව්මට හරව හරවා නටන විලාසය. ැ ම සභාවක මොනරා පිල්විදහාගෙන නැටුමක් නටනකොට රව්ම රවමට රෞවමට කැරගෙනවා දැක් සභාවේ ප්‍රභූර්ු ඉන්න පැත්තට පස්ස පැත්ත හැරෙනවා රවමට යනකොට. දැ හැමෝගෙම පැත්තට පස්ස පැත්ත හැර වෙනවා රවමට රවමට යනකොට. මොනරාපිල් විදාගත්තහාම සිද්ධ වෙනදේ තමයි. යාගේ සම්පූර්ණ ඒ පස්්චාත්භාගේ පිටි පස්ස සම්පූරණින් විවෘත වෙනවා. එටකොට වහන්ඩ ඕනේවා මොකදවෙන්නේ. වෘත වනයි වැැරුණා සභාවිශීල් දෙනාම හිනාවනා ලැජ්ජාවට පත්වුණා ප්‍රධාන රණ හන්සයා නායකයා බලවත් විදිට ලැජ්ජාවට පත්වෙලා මෙන්න මේ වගේ නිර්ලජ්ජිත පුද්ජලයකුට මගේ දුවනිය කියට කසාද බන්දල දෙන්න බෑ සභාව කෝය විදිට නිර්වස්ත්‍ර වන අටනවාද ලැජජාබය තියන කියේ රහසම. හස්‍ර නි ක්. அ வே කිය ග වස அ එදාම් මෙහෙමද ඉන්න කියන්නේ කියලා. බාගිතුහන්ස ඇැහුවනසිම ලැජාවක්නතු. ැ උහන්සි තිසරහණ බාගතුන්හන්සිේ දැම්මේ අතීට සිදුව මක්කවේ ඇතක කිය දබන ්‍රහමගේ කා සිද. තවයිවරනෑ.පුරවා ප සදිි කප.දිි කප.මහන එදා ඒ මොනරා වෙලා හිටපු තැනැතා තමයි. ඒ මොනරා වෙලා හිට පුෙන තමයි ඔ ික්ෂුව නැතන්ය ික්ෂුව තමයි මේ ද මොනර වෙලා හිටේ. එත් බලද නිර්ලජ්ජිතව කටයුතු කරලා. තැනනො තැන බල නැතුව ලැජහබය නැතිකරගෙන කටයුතු කරලා. මොකදාවසාහනි වේ තමන්ට ලැබිච්ච සරණ හන්ස පෝතිකා. තමන්ට ලැබිච්ච ඉස්ත්‍රීරත්නයක්. ස්ත්‍රී ලාබයේ නැතිකර ගත්තා. අහංකාරකම උද්දච්චකාම බලන්දේත් මානය හටගෙන තමන් විසින් රගපාන කට දඟලන කොට තමන්ටමතක වුණා උම් හිරිතයි. ඒ නිර්ලජ්ජිට මොනරාමයෝය නිර්ලච්චිත ික්ෂුව එදාහිටේ ඒ රණ හන්සය භාගතුන් වහන්සේ නච්ච ජාතකයේ දේශනා කෙරවා. දේශන අවසා වෙනකට ඇත්තට මර නිර්ලජ්ජිතව කටයුතු කර භික්ෂුව මාර්ග පලයට පත්ව වන පිනතුනේ. බුදු වුුණු භාග්‍යතුන් වහන්සේ එන ලෝතුරුත්ත පාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා නච්ච ඒවත් නැටුම. පිෙනතුී නිවන් මග ගමන් කරන අයට කොහොමද මේ නැටුම. tolerate siksa pada na wadhi visu ke das ma ganද vipen dha man wisan nawan ke kena ra ra do ke karwan na na na. නිවන් මග ගමන් කරන කෙනාට නැටුම කියල කියන්නේ පිස්ුවක්. නිවන් මඟ හොයන කෙනට නැුම පිස්්ුවක් විදිහයට දකින්නට කියර තමයි උන්මත්තක මිදං බික්කවේ න්චං. මහනන නැටුම කියන්නේ තනි කරම්ම උම්මත්තකයන්ගේ වැඩක් විදියට දකිින්ට. අන්න බලන්ද ඒමක නැටුමට කවු කැමති. ජ හැමත් කෙනෙක්ම නැටු නටඩ කැමතියයි ඉන්නවා නැටුම් බලන්න කැමතියයි ඉන්නවා. සමහරයි බලන අයවත් නටවන අය ඉන්නවා. නටන සමහරය ඉන්න නටනගම නටන්න නැති අයවත් නත වනවා. නැතුුන්ගේ තරම් පෘතජන අයගේ. හදවත් වල කාවැදිලතියෙන්නේ. පෘතජන බාවයට ඒ ගැටලුවක් නෑ. උතජන බාවයිෙන් මිදෙන්න්්ඩ මහන්සි ගන්න කෙනා නැටුම දකිින්ඩලු පිස්සුවක් විදියට. උම්මත්තකයන්ගේ වැඩක් විදියට. උන්මත්තක මිධං භික්හව වේ නච්චාක්. ඕක බලාගණ්ඩ පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ටී එකේ සාමූහික නැටුමක් සමහිට වේදරිදම ගීතයකට නටන නැටුමක් එහෙම යන වෙලාවක.ේ? සම්පූරණෙන්ම බිින්දුවටම අඩු කරලා බලංගින්ට. රූපටික පේනවා හඩ ඇහෙෙන්න. බිින්දුවක්කත් හඬ එන්නේ. හඬ සම්පූරණෙන් නෑහෙන්ද බලගිෙන දැන්ඟෙන් ැටුමතිහා. එදකොට ඔබටම තිහිරෙන් නැටුම කියන්නේ මොනතරම් උමතුුවක්ද කියලා. මොනතරම් පිස්සුවි කාරයක්ද කියලා. රන්න මිදං භික්කවේ ගීතන්. හ ගතය කියලා කියන්නේ නිවන් මග හොයන කෙනාට මැදුම් පිළිවෙතනු ගමනය කරන කෙනට තනිකරම විලාපයක් රුන්න මිධම්භික්ක වේ ගීතන් ඒ මහනනි ගීතය කියල කියන්නේ තනිකරම වැලපීමක් හැඳීමක් විලාපයක් එහම දක් කියන්න කියලා කිව්වා. කර එට කොටයි ගීතට ඇලිමැතිවෙෙනෙ ලන්න පුළුවන්. මේ කටද නිවන් ගයන කෙනනට. නිවන් මග ගමන් කරනගට. මැදුම් පිවෙ හ කෙනනට. ඉ ඒ ග ගමන් කරද ගොඩක් මහන්සින් න පහදවසට පෙවත් ම. ලක දට මේ කයුත නෙන් දෙ පා ලකි. සහ ලම කව සදර සස්වදනයයින් කලා වෙයි. පනතුනේ කලාවේ. ්‍රස ස්වාධනය වැඩියයන මුක්ති විදදින ලෝතුරමගේ බුදු හමුදුරුව. එළගට මරන් වහන්සේලා.උහන්සේ සබා දම හඩ රිත්්මය පුද්දුමා කර තරං විදිියතුන් වහන්සේලා. වින්දනය කරනවා විඳීමකින් තොරව. හරි පුදුම වී විදනය කොහම දහාමුදුරුවනේ විදඳීමමකින් තොරව කරන්නේ කියල ස මරිට හරි. ඒකෙ හිටගට අආර යිනේ. න සිල්ු රහතන් වහන්සෙල්ලා හෙම කරනවා. භාගතුන් වහන්සහෙම කරනවා. උන්වහන්සේලා දැනගෙන එක කරන්න. ගීතය කියන්නේ හෙම්පිටිං විලාපයක් කිය දැනගෙන ැතුුම කියන්නේ හෙම්පිටින්ම පිස්ුවක් කිය දැනගෙන ත වහන්සේලා අය කටයුත්ත කරන්නේ. උවහන්සේලා ඇලි මක්න. අප ටෙැට ඉ බැරි වෙච්ච නිසා. රගත හොඳයි මේ ීත හොඳද අරනටු හොදයි මේ නැු ොද අරයග නැු හොදයි මේගේ නැටු හොද බලන්න අපි කරන වෙ. එනිසා නැටුම් තරග තියෙන තරගොල කරන්නමකද. අරට ොහොදයි මේ නැටුමට වඩා කියලා තෝරණය කනෙකර. නැටුම් කොම එකයි බැලූ හම. හැම නැටුමම එහම පිටින්ම පිස්වක්. අපි කොයිදේ කළත් ලැජ්ජා සහබය තියට විශේෂයෙන් පවු් කරට. delante pau bay laja saග வே. එ pul.endeana. kalප කර laට ප bayපndu.s mar sarpe marnduෙනawa na bayya marlau mangapul sama mar. Samata mar ka de koata mar an ගේ . අ අන්න උපාසිකාවගේ වැඩ. අන්න තෙරුවන් සරණගගේ එකෙනගේ අන්න තෙරුණුවන් වදනා කරන කෙනගේ වැඩ කියල කියයි කෙවොත් මට කොච්චර ලැජ්ජාවද්ද කියල හිතලා ඒ ප්‍රාණ ගාතය නොකරන්න පුළුවන්. ඒ සපි හැමෝ ගාාවම් උපදවා ගණ්ඩෝන වර්ධනය කර ගණ්ඩෝන කරන ඉතාමත්ම වටිනා කියන ගුණධර්මයක් ලැද්ජා බය කියයි. . වටිනම ගුණධර්මයක් ලැජජාබය. ලැජාබය අපි හැදඩ්ඩෝන කියලකිව. ඒ බැලූ බැල්මට තියන වස්ත්‍ර ඇඳීම සම්බන්ධ කාරණාවක් ගැනක. භාග්‍යතුන් වහන්සේකිවවේ අපහායන්ද ලැජ් වෙඩ්ඩෝන අපායි අන්න්න බයෙන්ඩෝන. එතන්ට එන්න කියකිවේ. අන්න ඒ වෙනුවින් තමයි භාග්‍යතුන් වහන්සේ නිත රනු සසන කරලා තිය. ලැජාබ බද ගත්තාම භික්ෂුවට භික්ෂුවගේ භික්ෂුත්ව නති ලා යනවා. අම්මටම්ම කමතක වෙනවා. delante na la ka kaitata බmila uuයක් loti nasumang lajaya ha gan dha ji ක gan. පලඳන්න මේ වටිනා කියනනාභරණය ලැජ්ජා හා බය කියන එක. එතකොට ඔබේ මනුස්සකම ගොඩා ආ කිස්මතුවෙයි. ඔබට ලැද්ජා බය හදාගෙන වටිනා මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න. මේ ධර්මානු ශාසනාව බොහෝකොට පිහිටෝප කාරවේවා. ඔබට තෙරුවන් සරණයි. සමාජ සංගායනා.